බ ජාතික රූපවාහිනිය මගින් පාත්තන උසස් පෙළ ජීවිද්‍යා වැඩසටහන අදපේ මාතුකාව වෙන්නේ සන්ධාර්ණයසාහ චලනය වි නිර්දේශය අටවිනිය එකක සන්ධාර්ණය සහ චලනය අපි ගියවර පාඩමේදී ඒ සන්ධාරණය සහ චලනයකින පාඩමි ප්‍රධාන කොට ස්කීපයක් ගැන සාකච්ඡා කර මේ දරුවට මතක ඇති අපි සාකච්ඡා කරා ප්‍රධාන වශයෙන්ම ආක්ෂක සැකිල්ල හිස්කබල කශේරුව ඒවගේම පර්ශුසාහ රෝස්තියකන ආක්ෂක සැකිල්ලෙ කොටස් ඒව හැදිල තියෙන හැටි ඒවගේම ඒවයි එක කෘතියට අනුව හැඩගැහි ඇති ආකාරය ගැන අපි එහිදී සාකච්චාක ද අදාපී මෙහිදී සාකච්ඡා කරන්නේ ගාත්‍ර සැකිල්ලට අයත් ගාත්‍රවා සැකිල්ලට අයත් ප්‍රධාන කොටස් කීපයක් සහ ලනය හා සම්බන්ධ පේෂී පිළිබඳවයි අද සාකච්ඡා කර. එතකොට ගාත්‍රා සැකිල්ලට ඇයත් කොටස් මොනවද ප්‍රධාන වශයෙන් මේට අයත් වෙනවා උත්තර ගාත්‍ර පූරගාත්‍රාවට අපි උත්තර ගාත්‍ර කියනවා ඒවා සයිවිලා තියෙන උර මේ කළ අපි ඒ ගැන ඒවර පාඩමේදී සාකච්ඡා කර. ඒ වගේම ශ්‍රෝණි මේය කළා සහ අදර ගාත්‍ර මේ අප ගාත්‍ර අපි හඳුුවනවා අද ගාත්‍ර. කලා සහදර එතකට අද අපපි අස්තිපද්ධ තියටටේ විශේෂයම සාකච්චා කරන්නේ වෙන මේ සෝනි මේ කලා සහ අදරගාත්‍ර පිළිබඳු හොඳයි බලන්න මේ රූප සටහන පිළිබඳුද මේ තියන්නේ මිනිසාගේ සෝනි මේ කලාව මේකින් පෙන්නුම් කරන මනිසාගේ සෝනි කලා සෝනි මේ කලා පූර් දර්ශන සෝනි මේ කලා හැදිල තියෙන්න්නේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ පෙන්නුම් කරන පැත්ේසා දකුණු පැත්තිේ තියෙන සෝනි අස්ස දෙකි මෙ තියන සෝනිමය කලා තියන සෝනි අස්සි දෙක එතකොට ඊට අමතරව ස්ෝනි මේ කලාවට ස්ෝනිි කලා සම්බන්ධ වෙලා තියෙන අප කශේරුවයේ ත්‍රිකාස්තිය කියෙන ප්‍රදේශය එයට අයට තිය අනුත්‍රිකාස්තියයක් මේ උපසටාණය පෙන්නු මෙතින් ්‍රි කශේරුවයේ කොටසක් මේ තියෙන්නේ සෝනි මේ කලා ද අපට පේන මේ සෝනිිම කලාව කශේරුව අපට පැත්තෙන් සම්බන්ධ කරගෙන පැත්තෙන් ඒ ෝන මේය කලාව භාගක එකට සම්බන්ධර වෙන විදියට තමයි සැසිලති. මේ රූප සටහන මෙහම පෙන්නුවාට මේ බේසමක් ආකාරයට කවාකාර හැඩට තමයි මේ අස්තිිටික සැකසිලති එතකොට මේ තියෙන්නේ සෝනි අස්තියක් සෝනි අස්තියක තියනෙනව ප්‍රධාන කොටස් මේ හරරිටකයන් ජගන පලකාස්තිය කියලා ද සෝනි අස්යකත් හැලති අසිතුනක් සංයෝජනය වෙලා මෙතින් ජගන පලකාසිය සාමාන්‍ය අප ඉනාහාරිය තියෙන තියන ප්‍රධාන අස්තියත්තම ජගන පලගස් ඒවාගේ මේ පැත්තෙත් අනි ශෝනනි අස්ය ජගන පලකාස්තියක්ත් තියෙන ඒවාගේම මේ ශෝනි අස්සය අපර පැත්තේ සාමාන්‍යවාඩිවී සිටින විට ඔය පුටුවට ගැටී තියෙන එම තන් තට්ටම ප්‍රදේශ තියෙන අස්සේ තමයි මේ කුකුන්දරස්ති කියල කිය ඒව තියෙන අපර පැත්ති අදරියසාහ අපරව ඒවාගේ යුනිකාස්ති කියන ඒව තමයි මේ පූර පැත්තේ තියෙන් යුනිකාස්ති අපි යටබල ප්‍රදේශය වගේ මේ යුනිකාස්සි දෙක තියෙන කොට මේ ශෝනි අස් දෙක මෙන මේ විදියට තමයි සැකසිලතින් එකට මෙන සෑන් යුනිකාසි යෝගය කළල ස්ථානයකින් එකට සන්ධානය වෙලාති ද මේ ශෝනිමය කලාවට පැවරලතින ප්‍රධාන කාරයක් තමයි අපේ දේහබර දැරීමත් ඒ බර අදරගාත්‍ර වෙත මෙතන ඇසිට බියුලම කියලා සිදුරක්තිේ නො ඇසට බියලුම් වෙත යොමු කිරීමක් තමයි ගෙන් පෙන්නුම් කරන. දැන් අපි බලමු එක සෝනි අස්තියන් එක සෝනි අස්තියක් අරගෙන ඒක හය කොයිවාගෙද කිය ඒ වවිව්හය කොයිවාගෙද කියල බල මෙති එන්නේ සෝනිි මේ කලාවේ අආරාපි පෙන්නපු සෝනි අස්ති ඒේ ප්‍රධාන වශයෙන්ම තියෙනවා මේ ඉහළ කොටසේ ජගන පලකාස්තිය මේ පාර්ික දර්ශනය ඇත්තම පෙන්නුම් කරන මෙදයෙන් ජගන පලකාස්තිය ඒවාගේ අරපික ත්්නම් ප්‍රේ වාඩ විසින්න පුටුවට ගැටලති ප්‍රදේශව කුදරස් මේ ඉස්රහ පැත්තේ තිෙන් මේ පූර පැත්ත මේ පැත් පූර පැත්, පූර පැත්ති යෙන ුනිකාස්තිය. එතකොට මේ අස්සි තුන සන්ධානය වෙලා තියෙන ස්ථානය මෙ මෙතන තියෙනවා ගැම්ඹුරු කෝප්පාකාර සිදුර අවපාතනයක්. ඒකට ගැන ඇසිට බියුලම කිල්. මේ ඇසිට බියුලමට තමයි අපේ අදර ගාත්‍රය සන්ධානය වෙන්. දැ මේ වගේ සෝනි අස්සි තුනක් දෙකක් තියනු. මේ තියන එක සෝනි අස්තියක් සෝනිිමේ කලාවේ තියන එක බාගයක්. එතකොට මේ ජගන පලකාාස්තිය. කුන්දරාස්ය යුනිකාස්තිය දැ මේකෙම අනිත්දර්ශනයක් බැලුවත්තය මේ ඇසට ිියලම තමයි පෙන්නුම් කරන මේ සෝනිමය කලාවම අපි මදධ්‍ය පැත්ෙන් එකැ සෝනිම කලාවේ කුහරේ තුළට ඇතුළල බැලුවොත් ජගන පලකාශතිය පෙන්නුම් කරනවා ඒවාගේ කුන්ද රාස්තිය යුනිකාස්තියක අස් සිටික පෙන්නුම් කරනු මේක එහහා පැත්ති තමාර ඇසිට බිලුමකන සිදුර දක්නට ලැබුණ මගේ මේ අතේති එන්නේ සෝනිමය කලාවේ සම්පූණ ආකෘතිය සනි කලාව ප්‍රධාන වශයෙන්ම සෑදිරති යන්නේ සෝනි අස්ති දෙකකි මෙති එන්නේ එක සෝනිි අස්තිය වම් පැත් සෝනි අස්තික මේ වගේම මෙති එන්නේ අනෙත් සෝනී අස්තිය දකුණු පැත්ත සෝනි අස්තිය එදොට මේ සෝනි අස්ති දෙක ශ්‍රිකාස්තිය සමඟ සන්ධානය වෙලා තමයි මේ සෝනිමය කලාව නිර්මාණය වෙලාති බලන්නම මේක ්‍රමාණ හැඩේ දිහා ත්‍රිමාණ හැඩියේ දි බැලුවම අපට පේනවා ප්‍රධාන වශයෙන්ම සම්පූර්ණ බේසමක් ආකාරයට සැකසිලති බේසමක් ආකාර්යතමයි සෝන මේය කරව සැකසිලති එක හරි වැදගත් දේය බර දැරීමේද එතකොට අපි බලමු එක සෝන අස්තියක වව්ය කොයිවාගේදක මෙතේන වම් පැත්තේ ශෝන අස්ති එතෝට මේතියෙන වම් පැත්ත සෝන අස්තියේ ප්‍රධාන වශයෙන්ම අස්සි තුනක්ති නො සංයෝජනය වෙල මෙති එන්නේ ජගන පලකාස්තිික ටට ගැන් ජගන පලකාස අපේ ඉන හරි තියන අස්තියි සම්පූර්ණ විශාල අස්තිය. ඉට පස්සේ මේ පැත්ත පෙන්නුම් කරන්න මේ පැත්ත පෙන්නුම් කරන්නේ ප්‍රධාන වශයෙන්ම කුකුන්දරස්තිීය කුන්දරාස්තිය කෙකෑනේ අපේ තත්්ටම් ප්‍රදේශයමත අපර පැත්ති තිය අස්තියි. දැවාඩිවී සිටින විට මේ දරුවන්ගේ මේස මත බංකුව මත ගැටල තියෙන මේ කොටස. ඒවාගේම මේ පැත්ති තියන්නේ කෑන පූර පැත්ති තියන්නේ ප්‍රධාන වශයෙන්ම කාය නි කාශස එකට භගාස්චීය කලක්කීම. එත මේ අස්ස තුනම සන්ධානය වෙලා තින ස්ථානී මෙ තුන එකට සංයෝජනය වෙලා තින් ව කරන්න බෑ තියනවා ගැම්ඹුරු අවපාතනයක් මේ ගැබුරු අවපාතනයට කියන්නේ ඇසිට බියුලම කිය මේ ඇසට ියුලම තමයි අදර ගාත්‍රේ එතන තින අස්තියක් ඌූරුවස්තිය කියෙලා ඒ වුරුවස්ස හිස සන්ධානය වෙන්නේ මෙම ස්ථානයට. එක ගැුරු අවපානයක් ලෙස පෙන්නු කරන්න පු. ගේ බලන්න මේ ශෝනි අස්තියේ මේ ස්ථානයේ දක් ලැබෙනවා සිදුරා ඒට ගැන සෝනි ිද්‍රය කියල සෝනි ජිද්‍රය සෝනි ජිද්‍රිය තුළින් තමයි ඔය ප්‍රධාන දමනි ශිරා ඒවගේම ස්නායු අපේ අදරගාර්ථ තුළට ඇතුළවෙන් ඒවගේ බලන්න මේ ශෝනි අස්තියක තියෙනවා මේ ජගන පලකාස්තිය ප්‍රදේශයේ මෙන මේ ස්ථානයේ දක්නට ලැබෙනවා සන්ධානපුෘෂ්ටය මෙන්න මේ සධානපපුෂ්ටයට තමයි ප්‍රධාන වශයෙන්ම ත්‍රිකාස්ය සධානවේ සඳාන් ප්ටේ ලුවෙන් පෙනයන්න එක එතරම් චලනය වෙන එකක් නෙමේ පදින් සම්බන්ධ වෙලාතින ස්ථානය. ඒ ජගන පලකාස්තියක්ත්වම සඳධාන වෙලාතින ස්ථානයෙන් ඒ ත්‍රිකාස්තියයි ජගන පලකාසියයි පද සධාන වෙලති. ඒවාගේම ශෝනි්‍යස්තියේ හරයට කිවේ යුනිකාස්තියනේ ඒ යුනිකාස්තියත්තියන සඳාන් පුෘෂ්ටයා. ඒ සධාන් පුෘෂ්ටේ එතන කාට්ලේජයක් කරහා අනෙක් පැත්තේ සෝනි අස්තියේ යුනිකාස්තියත්ක සධානය වෙලති. එකට ගෑනේ යුනිකාසිී යෝගේ කියලා. නිසික සධාන වෙලා තින ස්ථාන එතන හැබැ කාටලෙ මඩ ලොකුත් තී. එතොට මෙන්න මේ විදියට තමයි සෝනිි මේ කලාව සැකසිලතිල්. මේ විදියට තමයි ශෝනි මේ කලාව සැක්සිලතිී ඉන්දුල ඔට යම ප්‍රශ්නයක් තියනවද ස වෙන සීරපන්ගේ ශෝනි මේ කලාව ඒවගේද ඔව හොඳ ප්‍රශ්නයක් ඒ ඇහුේ වෙනත් ශ්‍රීර පාලන්ගේ ශෝනිි මේ කලාව මේ වගේ න සැකසිලතිී. මොකද දැ මිනිස්සාගේ ඉරියව්ව රජුකකාය විලාශ. ඒන් නිසා කෙින්ම අපරගාත්‍රා දෙකින් මත සිටගෙන ඉන්න දේහේ රජුවතියාගෙනන්න සත්වයි. වෙනත් චිරපායින් අපි බල්ලෙක් අලියෙක්කුනත්තක් බැලුවොත් ඔවු ඉන තිරස් අතට ඒ ඇ පූර්ගාත්‍රා දෙකත් අපගාත්‍රා දෙකත් දෙම පොලොවට බර සම්ප්‍රේෂණය කරු. එතකොට ස්ෝනිමේ කලාවට දැරීමට සිදුවන දේහ බර අඩුයි. ඇයි පූරගාත්‍රා දෙකනුත් කොටසක් යනවා පහලට. ඇති ඒ නිසා මිනිසා ෝනිම කලාව සැකසිල තියෙන්නේ කෙලිම්ම දේහබර දැරීම සඳහා. ඒ දේබැර දැරීම තියන ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒ සෝනි අස්ති බේසමක් ආකාරයට කවාකාරව සැසි තිබීම. වෙනස් සතුන්ගේ මේ ශෝනිිමය කලාවේ අස්ති ඇත් වෙලල්ති ඇත් වෙලයිති. ඒ ෑන වෙන වෙනමතින් ත්‍රිකාස්තියට මේ තරම් තදින් සඳාන වෙලා නෑ. හැබ මිනිසාගේ මේ තියෙන සෝනිිමය කලා සැකැස්ම නිසා යමිහසතුවක ැතිවට. ඒතමයි අපේ මවවරුන්ට දරුවන් ප්‍රසූත කිරීමේ දී අපහසුතාවයක්ති. දැ වෙනත් සතෙක් දරුවෙක් ප්‍රසූත කරනකොට පැටරෙක් ප්‍රසූත කරනකොට අපහසුතාවේ අඩුව නව ශෝණිම කලා සම්පූර්ණයෙන් බේසමක් වගේ වටවෙලා තියෙන් නිසා ඔය බේස මෙෙන් වටවලා තියන කුහරේ තුළින් ැන ෝනිි කහරේ තුලින් දරුව පිටතර තල්ලු කරන අපහසු. එනිසා අන්නේ අපහසුතාවෙන් නිසා සාමන්‍ය වෙනත් කෙනෙගේ වෛද්‍යවරේගේ වන්නබූමාතාවකගේ සහයෝග අවශ්‍ය වෙනවා දරුවෙක් ප්‍රසුත කිරීම සඳහා. හොඳැයි. දැ ස්ට්‍රී පුරුෂ ශෝනිිමය කළලා අතරත් වෙනස්කම් තීර. ස්ත්‍රී පුරුෂ ශෝනිමය කළ අතරත් වෙනස්කම් තීර. මොකද ස්ත්‍රියකගේ දේහය සම්පූර්යම සැකසිල තියෙන්නේ දරුවෙක් බිහි කිරීමට සුදුසුවන පරිදි. එනිසා ස්ෝනිමය කලාව ප්‍රදේශයේ තමයි ගර්භාෂය. දරුවෙක් උපත ලබන ප්‍රධාන දිර පහිටල තියෙන් ගර් ාෂ පිහිටළල යෙන්නේ ස්ෝනමේ කලාව තියන ප්‍රදශී. ඒනිසා ස්ත්‍රියක්ගේ ශෝනිම මේ කලාව ප්‍රධාන වශයෙන් සැකසිලතියන්නේ දරුවෙක් බී කිරීමට සහ ප්‍රසූත කිරීමට සුදුසුවන පරිදි. එනිසා පුරුෂ ශෝනිමය කලාහ ස්ත්‍රී ශෝනිමේ කලාතර ප්‍රධාන වෙනස්කම් තිය ඒවා වව්හාත්මකවත් වැදගත්වන වෙනස්කම්. අපි බලමු මෙන රූප සටහනෙන් ස්ට්‍රීසා පුරුෂ ස්ෝනිමේ කලාාතර ප්‍රධාන වෙනස්කම් කීපයක් මේ රූපසටානය පෙන්නුම් කරන්නේ පුරුෂ සහ ස්ට්‍රී සෝනිම මේ කලා දෙක මේ මේ පැත්ති පෙන්නුම් කරන්නේ පුරුෂ සෝනිමේ කලා මේ පැත්ති පෙන්නුම් කරන්නේ ස්ට්‍රී සෝනිිමේ කලා එතොට මේ සෝනි මේ කලා දෙක දිහා බැලුවම් පේනවා ප්‍රධාන වෙනස්කම් කීපයක් තින බ බලනිවැ හැඩ පුරුෂ සෝනිමේ කලාව පලලින් අඩුයි පලල අඩුයි ස්ට්‍රී සෝනිිම මේ කලාව පලල වැඩි ගේ පුරුෂ ෝනිමේ කලාව උසවැඩී ස්ට්‍රී සෝනිමේ කලාව උසා අඩුයි කෙට උසින් අඩයි දැන් දරුවෙක් බිහිකිරීමට පලල් උසින් අඩු සෝනිමේ කලාවක්තිවීම තමයි වැදගත්තේ. එතර පුරුෂයගේ සෝනිමේ කලා ති තවත් වෙනසක් බලන් මේ පහළ අරාපිකබු යුනිකාසි යෝගය නිසා ඇති වෙච්ච කෝනය එකටගැන් යුනික වක්්‍රය කලා ඒක පුරුෂයගේ අංශක අනුවක්හෝයට අඩුවෙන් තමයි ටියකගේ මේ යුනික වක්රය කියන එක අංශක අනුවට වඩා වැඩි අංශක එකී විශසක් පමණතීරම් ඒකත් ප්‍රධාන වශයෙන්ම අපිට කියන්න පුළුවන් විශේෂ ලක්ෂණයක් කියර විශේෂ ලක්ෂණයක් තමයි මේ ස්ෝනි මේ කලාවේ සෝනි අස්ති අතරතිය ස්ෝනි යුනික වක්්‍ර අතර තියන වෙනස ඒවගේ මෙ මේ සෝනි කුහරය කිය එක ස්ෝනි කුහරේ කියන සෝනි අස්ති වලින් වට වෙලා තියන කුහරය පුරුෂයගේ පාටුයි ස්ටියකගේ ගොඩක් පළන්න ඒවගේ රමක් ගැඹු කුහරයක් මේක දැන් උඩහරිය එකඇන්නේ ඇතුල්වන දොරටුව පලලින් වැඩි පුරුෂයගේ පල් හැන්තියන පිටවන දොරටුව පලනි අඩුව ටිකක් පුුණී ලාකාර හැඩියක් තමයි තිය එකත් විශේෂ ලක්ෂණයක් ඒවාගේම ස්ට්‍රියකගේ සෝනි මේ කලාවේ මේ ස්ෝනි කුහර ක් සිලිින් රාකාරය ඒ ඇතුල්වන සිදුරයි පිටවෙන සිදුරයි දෙකම එකම විශ්කම්බයෙන් සමන්විතය එතවට මෙන මේ ලක්ෂණ වැදගත්වෙනවා ප්‍රධාන වශයෙන්ම මේ ස්ට්‍රියකට දරුවක් ප්‍රසූත කිරීමට මේ ශෝනිි මේ කරලාව සැකසිතතින ආකාර. ඒවගේ මතව රුප සටනය පෙන්නුම් කරන්න නැති ලක්‍ෂණ ඇතමයි පුරෂයගේ ෝනී අස්තිව වල ශක්තුමත් බාවේ. ඒවගේ පේෂී සවවීමට තියෙන පුෂ්ට ප්‍රමාණය වැඩි. ඒ ශක්තිමමාත් සෝනිිමේ කලාවක් සඳහති. ඇතනම් පරිනාමිකව පුරෂයකොට පැවදල තියෙන්නේ සාමාන්‍යයෙන් ආහාර සෙවීම ඒවගේම සතුරා සමඟ සටන් කිරීම දයිවීම පැනීම ගස්නැගිම් වගේ කාරය දැකොහොම දන්නේ. හමුණත් ඉස්සර ඉදලාම පරිාමිකව ඒ විදිර්තමයි සැකසිර ඇති ඒනිසා තමයි ස්ෝනිි කලාව මේ දියට සැකසිලති. එතකොට ස්ට්‍රියගේ සෝනිිමය කලාව අර ශක්තුමත් භාවයෙන් අඩු. ඒවගේම අර පේශෂාවීමට හොඳින් පුෂ්ට සපේලා නැති නිසා ප්‍රධාන වශයෙන් සිුදු බවක් පෙන්නුම් කරන. පෘෂ්ට සිනිදයි. ඒවගේම අර ස්ත්‍රියක් සාමාන්‍යයෙන් සංචරනය එදෙනකොට උක්කුල දෙපසට පැදදෙන ගතියක් ඇති වෙන. එක ශෝනිි මේය කලාව තමයි පැත්්ද. ඒකට හේතුවක් තමයි ෝ මේ කලා දැන් අදරගාතය අපි පොලෝට විරද්ධ ලෝදන කොට ස්ෝනිමේ කලාව ට පැතිවරද් පැතර පොලි ගැස්සීමක් ඇතිවෙන. ඒ අර පුරුෂයකට වඩා ස්ෝනිිමේ කලාවේ තියෙන ශක්තිමත් භාව අඩු බව නිසා. එනිසා දිවීමේදී තරග එකද වනත් ස්ත්‍රියකට වඩා පුරුෂයගේ දිවීමේ හැකියාව වැඩි බව පෙන්නුම් කර. ඇතන මේ ශෝනිිමය කලා අතර වෙනස හරි වැදගත් වෙනවා මට මතකයි මෑතකදී පත්තරඒකති විච්ච වාර්ථාවක් එක පිටටකඉදල පුද්ගලයෙක් මේ රට ඇවි ක්ෂණය ලබාගැනීම සඳහා යම්සී කුට වැඩක් කරලා තිබුණා. ඒ තමයි තමන් වාහනයක් අරගෙන ගිහිල්ලා කුලියට දෙන තැනකින්. ඒ වාහනය පුද්ගලෙක් එක් ගිරි කියයලා විනාශ කරල ඒ පුද්ගල සැඟවිලා හිටිය. එතොටයට ඕන උනේ මේ පුද්ගලය තමා ගිහිල්ල මොකක්හරි හේතුව නිසා මරණයයට පත් වන නිසා රක්ෂණ මුදල් ලබා. නමුත් ඒ අවාහනයේ පිස් සිරතින ර සිල් පරීක්ෂා කරන කොට ඉතිරිවෙලාතින ස්ෝණ මේ කලා දිහා බැලුවම ඒක ඇත්වශේව පුුවන්කම ැුණ මේ එක ත්‍රීෂෝන මේය කලාවක්ෙන හොයාගන්න. මෙන්න මේ හේතු ඔස්සේ හයාගන ියහම් පෙනී ගිය මේ පුද්ගලයා අර රක්ෂණ මුදල ලබා ගැනීම සඳහා තමයි මෙක්කරේ දැන් අපට පේනො මේ ජීවිද්‍ය දැනුම සාමාන්‍ය අපරාධ විමර්ශනයේ සඳහා පවා යොදාගන්න පුළු. එනිසා මේවා ඇත්තවශයෙන් අපේ ජීවිතයටටත් අනාගතටත් ොඩක් පැදගත්ේ. ක්ෂණ මුදල කෝටිගනක් බාගත් පුද්ගලයා ගන්නහිට පුද්ග අද හිරකෝඩුව තමයි. හොඳැයි. එතකොට අපි ඒ සාකච්ඡා කරේ ප්‍රධාන වශයම ශ්‍රෝනිිමේ කලාව පිළිබඳු. එතකොට මම මේ දරුවන්ගේෙන් ප්‍රශ්යක් අහන්න කැමති ඒ තමයි දැ මිනිසාගේ ශෝනිිමය කලාව. දේහබර දැරීම සඳහා දේහබර දැරීම සඳහාහොයි විදියටද අනුවර්තන වෙලාතිී.හෞදේකට ප රක් දේබර දැරීම සඳ කෝමද සැකසිලය ශෝනිී අස්ති බේසමක්කාරයට සැකසි බිම් බොහො හොදයි අපි මට කල්මුත් විස්තර කරා මෙ ශෝනි අස්ති බේසමක් කාරකාරයට සැකසිතම තමයි මේ ශෝනි මේ කලාවේ දේහ බර දැරීමට තියන ප්‍රධාන අනුවර්ත. හොඳ අ අපින් ඉගවටයම සෝනිි මේ කලාවෙන් පස්සෙ තියන ඊළඟ කොටස එකන අද ගාත්‍රය පිළිබඳ. අප බලු ඉසලාම අදර ගාත්‍රයතිය අස්ති මේ රූපසරධාණය පෙන්නුම් කරන්නේ අදර ගාත්‍රයේ අපේ කලව ප්‍රදේශයේ දන ඌරවස්තියකෙන අස්ති ඌවස්තිය තමයි මේකින් පෙන්නුම් කරන්න මේක තමයි අපේ දේහේ තියන විශාලම රිජු ශක්තිමත් අස්ති. දේහබර දැරීමට ගොඩාක් අනුවර්තනය වෙලා තියෙන එකක රජු බාව ඒගගේ ශක්තිමත් බාවය නිසා. දැම ඌරවස්තියේ දු කෙලවේ දේහට සබන්ධ වන කෙලවර තියෙන රවස හිස මේක ප්‍රකට හොඳින් පැහැදිලව පේන සාමනය ගෝලාආකාර හිස. මේක තමයි අර සෝනි අස්ති අපි පෙන්නපු සෝනි මේ කලාවේ ප්‍රධාන වශයෙන්ම ඇස්ට බිවුලු මහ සන්ධානයවෙ එතවට ඒ සෑදන සන්ධියට තමයි උකුල් සන්දියය කෙලකන් එක ගෝලකූහර සන්දිය ඒ සන්ධිය ගෝලකූර සන්දිය. ඉට පස්සේ මේක තියෙනවා රවස්සි හිස තියෙනවා ඒවාගේම සිහින් ගෙලක් තියෙනවා ග ූරවස්ති ගෙලල ඒවාගේම මේ අසිද්ඩ ප්‍රදේශ කෙලවරේතිය නෝ මධ්‍ය සන්ධානාග්‍රේ සහ පාර්ෂික සධානාගය ඒගේ අපේ ධනනිහිස් ප්‍රේශ ධනහි සන්දය ස හැදීම දායකන දනහිස් කටුවත් මේ රූපසරාණය පෙන්නුම් කර එතකොට ඌවස්තිය තමයි එහෙමනං දහේ තියෙන ප්‍රධානතම ශක්ති මත්ම අස්තිී හොයි දැන්මගේ මේ අතේ තියෙන්න්නේ ම මේ පෙන්නුම් කරන්නේ ඌර්වස්ති වස්සතිය තමයි මේ පෙන්නුම් කරන්න. අ අපි රුප සරාණයේ දැකපු මෙ තියනෙ ඌරවසි හිස ඌරවස් හිස මේක තමයි ඌරව හිස ූවස් ෙල අස්සි දන්්ඩ ප්‍රදශ මේ පැත්ති තමයි මධ්‍ය සන්ධානාගය සහ පාර්ශික සධානාගය පිහිටලතිී. එතොර මේ විදියට ශක්තුමත් රජවස්තියක් තමයි ඌර්වස්තියකෙන් මේක කලව ප්‍රදේශය තියන අස්තිය. එතොර මේ අර දේහ බර දැරීමට තියන ප්‍රධාන අනුවර්තනයක් තමයි දිග ශක්තිමත් හරිජු අස්තියක් වීම ඒගේ මේ ඌරවස්තිය හිස සාධන ඒ සන්දිියටක යන කුල් සන්දිිය කළෙ එක ගෝලකූර සන්දිිය ඒ සන්දය හරහා තමයි අපි ඇවිදීම ප්‍රධානමශයෙන් සිදු කරන හොඳයි ඉළඟට ඌරවස්තියෙන් පස්සේ අපට තියන ඉළංක කොටස තමයි ඌරවස්තියෙන් පස්සේ තියෙන කොටස තමයි අදර ගාත්‍රයේ ජංගාසය සහ අනු ජංගාස්තිය ඇතියෙන්නේ ප්‍රධානශයෙන් කෙන්න්්ඩය කියන ප්‍රදේශය ධන හිසට පහල කොටස ජංගාසිය සහ අනු ජංගාශය මේ ජංගාසිය තියන ප්‍රධාන වශයම ජංගාසිය සාරු ජංගාසය එකනිකට සමාන්තරෘති මේ විශාලාස්තතිය තමයි ජංගාස්තිය ඒක තියනෙ මාපටනගිල්ල තියන පැත් මේ තියනෙ අනු ජංගාස්තිය ඒක තියන පාර්ෂික ධාරය එතවර මේ අස දෙක දෙකළවරද එකනෙකට සන්ධානය වෙලා පෞති එකිනිෙකට සධානය වෙලා පෞති හැබැයි මැදීන් ඇත්වෙලාතිී තර මේ ජංගාස්තිය තමයි ූරුවවස්තියක් සමග සන්ධානය වෙලා ප්‍රධාන වශයෙන්ම සාධන්නේ ධනහිස් සන්දියය. හැබැ එක අසව සන්ධියයක් මේ මධ්‍ය සන්ධානාගය යගේ පාර්ෂික සධානාග්‍ර ඇත්තික සධානය වෙලා අසවසන්ධියයක් සාධම එකගෙන දනහිස් සන්දිය. ඒ එක තලයක් ඔස්සේ පමණක් චලනය ව හැකි සන්දිය. එතකොට මේ කෙෙන්්ඩි ප්‍රදේශය තියෙනවා ශක්තිමත් අස්තියක් එතමයි ජංගාස්තිය ඒ අස්තිය සමග සන්ධානය වෙලා තියෙන ප්‍රධාන වශයෙන් අනු ජංගාසය. හොඳයි. බලන මේ ආකෘතිය දිහා ජංගාස්තිය ස අනුජංගාස්තිය ගැන අපි මෙතදී පරීක්ෂා කරමු මෙ තියෙන්නේ ජංගාස්තිය මේ තියෙන්නේ අනුජංගාස් ජංගාස්ය සහ අනුජංගාස්තිය එතකොට මේ අස්සි දෙක ප්‍රධාන වශයම සන්ධානය වෙලා තියෙනෙ මේ ආකාරයට මේ ආකාරයට තමයි සධානය වෙලාති මේ ආකාරර් තමයි සන්ධානය වෙලාති මේ ආකාරය සන්ධානය වෙලාති එතකොට මේ ජන්දාස්තිය ශක්තිමත් අස්තියක් ඒවාගේම මේ අස්තියේ මෙන මේ අවිදුර කෙලවරේතියෙනවා ප්‍රධාන වශයෙන් සධාන මුහුණත් දෙකක් අවතල සන්ධාන මහුණත් දෙකක් ඒ සන්ධාන මුහුණත් සමයි ඌරවස්තියේ ඒ විදුුව කෙළවරේති විච මධ්‍ය සන්ධානග වෙශසා පාික සධානගය කෙර උත්තර සඳාන පුෂ්්‍ර දෙක සඳානයවෙ. ඒවාගේම ජන්ද අස්තියේ ටිකක් දන්ඩ ප්‍රදේශය සිලින්ට්‍රාකාර බවක් නැහැ මේක ප්‍රානශයේ සිිලින්ට්‍ර ආකාර බවක් නැහ මේගේ ප්‍රධාන වශය ්‍රිකෝනාකාර හැඩියඇත්තයි ති ඒත් ශක්තුමත් බව වැඩි කිරගැීමට එකති. එක ජංගාස්තිශ්ෂිකාාව කියලා හඳුන්න. එතුරට ජංගාසී විදුර කෙලවරි මෙ මේ කෙලවරේ ප්‍රධාන වශයම දක් ලැබෙනවා. අපේ වල්ලු කර සන්ධියය සාධන සන්ධානු පුෘෂ්ටය. වල්ලු කරේ තිී නස්ති වලට ැඩි පාදකූර්ජාස්තිිකා කියල එ පාදකූර්ජාස්තිික හ සධානයවීමට සඳාතමයි මෙන මේ සන්ධාන පෘෂ්ටේති. හැබැයි වල්ලුකර සන්දියය සෑදීමේදී. තියන අනුජංගාස්තියකට දායක වෙන්නේ. අනුජංගාස්ය දායක වෙන්න. ඒක සමයින්න අනුජංගාස්තියයක්ත් වල්ලු කර සන්දිියය සෑදීමට දායකර නමුත් ප්‍රධාන වශයෙන්ම ධන ස් සන්දිය සෑදීමට තමයි අනුජංගාස්තිය කෙලිම දායකත්වයක් නැත්තේ. එතොට ඒ විදියට තමයි මේ අපේ අධරගාත්‍රයේ කෙන්්ඩය ප්‍රදේශතිය නස්ති සැකසිලති. ජංාස්ය අනුජංගාස්තිය කල සිද දෙ එකක. හොඳයි ඊළඟට අපි යාමු මේ රූප සටාන කෙරෙ ඒ ඇන්නේ අදරගාත්‍රයේ ඊළඟ කොටස තමයි අපි මේ පෙන්නුම් කරන්න මෙතන ඇතුළත් වෙනවා වල්ලු කරසා පය කියන ප්‍රදේශ වල්ලු කර පය කියන කොට ස්ටික තමයි මෙතනති එතොට බලන්න මේ කොට සිතිී නස්ති අපි මෙනම විදියට කාණ්ඩවලට බෙදා ගන්න පුළු මේ වල්ු කරේ ති ස්සි තයි ලා කොල්ල පාටිංවාගේ පෙන්නුම් කරන මේ ප්‍රදේශතියෙන් වල්ලු කරේ තින අස්ති ඒ අස හතක් තින ඒවට කියන්නේ පාදකූර් චාස්තිකා කියලා. මේ පාදකූර්ාසික ර පිස්සල කතාකරපු අස්ති වගේ දිග අස්ති නෙමේ. මේවා ටිකක් ගල් කැටවාගේ ටික අක්්‍රමොත් හැරදි අස්තිවාර්ගයක් තමයි පාදකූර්ාසික කියන හරි ශක්තුමත් අස්ති. මේ පාදකූර්චාසිකත් එකනිකට සදධන වෙලාතියන සුළ වශෙන් ඒවත් එක මත එකක චල නෙවෙනු. මර අවස්ථාවද අපේ කකුලේ මොක කටහරි පෙරලීමනිසා කකුල පෙරුණ නෑමත උලුක්ුවේවා කියලා කියන්නේ. මේ තියන පාදකූර්චාස්තිිකා විසන්දිවීම ඒ සදිිවෙල තියන ස්ථානපුොඩ්ඩක් හටම හට හිරවීම තමයි තැන්දිවේ. එකොට ඒවා නැවත යතාතත්වයට පත්කරාම තමයි, ඒ ස්ථානති නර වේදනාව නැතිවෙලය. ඉලකට බලන්න ඒ පාදකූ්චාස්තිික හා සම්බන්ධවෙලාතිය අස්තිවලට කෑනේ පාදකූර් චෝපරී කිය. පාදකූර් චෝපරි පහක්තියනු. ඊට පස්ස තමයි ඇගිලි ඇංගිලි දෙැ අපේ බාහිට පේන අපගාතය ඇගිලි තියෙන්නේ මේ විදියට. මා පට ංගිල්ල තියන ජවාශස සෙසු ඇංගිලිති මේ එක ඇගිල්ලක තියන අස්ති වටකෑන් ඇගිලි පුරුක් කියල මාපට ඇගිල්ලේ ඇගිලි පුරුක් දෙකුත් සෙසු ඇගිලිවල පුරුක් තුන බැගෙනුත් තියෙන් එතකොට මේ අස්ති මේ බලන්න අදරගාත්‍රයේ ඇගිලිත් පූරගාත්‍රය ඇගිලිත් අතර වෙනස්කම්තින් ප්‍රධාන වශයෙන් මාපටඇංගිල දිහා බලන්නපුරගාත්‍රය මාපට ඇගිල්ල මේට වඩා දිගයි ඒවගේ සසු ඇගිලට ලම්බ තේක තම තිබුණ. මුත් බලන්න මේ අදරගාත්‍රයේ එ පයේ මාපටඇංගිල්ල සෙසු ඇගිලිත් එකට සමාන්තරෝති. ඒවාගේ එක ලම්භ තල්ලයක නෙමේති. මේ ඇගිල්ල සාමාන්‍යය අනිත් ඇංගිලි වලට වඩා කෙටි මහතයි. මේවා කෙටි මහත ඇගිලි. ප්‍රධාන වශයෙන්ම මේ ඇගිලිවල මෙන මේ විදියට වෙනස්කම් දක් ලැබෙන. දැ ඇයි අපේ අදරගාත්‍රයේ ඇගිලි පූරගාත්‍රයේ ඇගිලි වලට වඩ වෙනස් සෙලාතිී දරවන්ට හිාන්න පුළුවන්ද එක හේතුව. දනවශේම ලන්න මේ ගාත්‍ර දෙකේ වෙන ක්තිරු. මේ ගාත්‍රා දෙකේ වෙන සක්තිීර. මොකද වෙනස චර්යාත්මක වෙනසා. පූරගාත්‍රාවලින් අපි සංාරනය හෝ දේ බර ැරීම සිදු කරන්නේ නෑ. ඒකින් කරන්නේ ග්‍රහණය යම් යම් දේවල් පරිග්‍රහණය. ඊට සුදුසුවන විදියට මයි පූරගාත්‍රයේ ඇංගිලිටික සැකසිලති. පරිග්‍රායි හැකයා වැඩි වෙන විදිට ඒව සැක්සිලති. පිළිමල් චාලනය කරන්න පුළොන්න්න. නමුත් අපි අපර ගාත්‍රාවලින් කරන්නේ ග්‍රහණය එනෙමි පරිග්‍රහණ එනෙමි. ත සංචරණයට සුදුසුවන විදියටට ඒ ඇලි සැ පංචානයට සුදුසුවන විදදිට ඒ ඇගි සැකලසිල විශේෂයේම මාපටන් ඉල්නෙ තමයි අපි කුල ඉස්සරහට තල්ලු රීමට වශ්‍ය බලයෝද. ඒවිදියට තමයි සැකසිරතිය.ඒවගේ මේ ගාට්‍රයේ පයේ අස්ති සැකසී තියන ආකාරය ගැනත් හරි වැදග. අපි ඊරඟ රූප සටහනෙන් බලමු මේ පාදේවි දැක ය උඩින් පේ දර්ශනයක් ම පි සල්ල දැක්කේ. ඒකේ බලමු එක්කෙන චාරූපයකින් ගත්තු දර්ශනයක කොහොමද මේවා සැකසිලාතියෙන්න කිය. පහන්න මෙන මේ රූප සටහන් දිහා මේ පෙන්නුම් කරන්නේ යම් පුද්ගලයගේ ගාත්‍රය එක්කෙන චාරූපයකින් ගත්තු ආකාරය. ඒකේ මෙන මේ හරිය තියෙන්නේ අපි විෙනුඹ කියලා හඳුන්ලන්නේ පාදකූර්් චාස්තිිකවක්තමාව ඇති. පටවස්සේ මේ හරිය තියන්නේ මේ හරි පෙන්නුම් කරන්නේ ප්‍රධාන වශයෙන්ම පාදකූර්්චෝ පරිවල විදුර කෙලව. කූර්චෝපරිවල විදුර කෙලවරතමයි මේ පෙන්නුම් කර. බලන්න දැ මේ වක්රයකින් පෙන්නුම් කරන විදිහට මේ පාදේ තියන අස්තියි. එක සමතල මට්ටමක නෙමේති. එනිසාපි කියනව පාදේ වක්‍රතා සහිතයික. මේකත් මිනිසාගේ අදරගාත්‍රය තියන විශේෂ ලක්ෂම පාදේවක්‍රතා තිබි. මේ වක්‍රතා තිබෙන්නේ මේ විදිහටයි ඒක ඇනේ විනුඹ ප්‍රදේශයේ තියන එකස්තිය පාදකූජාසය හතෙන් එකයි පොළො වහ ගැට විනුබ සාධන අස්තිය. ඒවාගේම ඉදිරි පසෙන්, මේ පාදකූර් චෝපරිවල ඉස්සහ කෙලවරේ තාම් විදුර කෙලවර ඇගිලි සවිය ල තින කෙලවර තමයි පොළොහ ගැට ම පට ගිල්ල සමඟ ඒටික තවයි සධානවෙ ලට. ද මේ විදියට අස්සේ සැකසි තිබීම මේ පාදේ වක්‍රතා තිබීම හරි වැදග. පාදේ වක්ක්‍රතා තිබීම හරි වැදග. මේ දරු දකරලති නවාද දැම් පාලම් එහෙම නිර්මාණය කරනකොට ගොඩක් කලාවට ඒවා හදානනි ආරුක්වක් හැඩට ආරුක්වක් හැඩට තමයි හදලතිව. එකට හේතුව තමයි ෞක විද්‍යා මුල ර්මයක් අනුව ඒ වාර්කුක් හැඩයට සැකසි ලා තියෙනකොට ්‍රදාන වශයෙන්ම ඒ මත තියෙන බර ඒ පාලමේ සෑම අංශුවක් වෙතනම විබේදනවීමක් වට බලේ හැම තැන්න පැතිරීමක් වෙන එතකොට එක තැනකට විතරක් බලය ක්‍රිය කරන්නේ දැන් අපේ පාදකනේ සම්පූර්ණ දේහබර විසින් දැම්ම් මෙම හිටගෙන ඉන්නකොට මගේ පාදයට තමයි මුළු දෙදහ බරමෙන් එතට පාදය වක්්‍රයක් තියෙන් නිසා ඒ පාදේ තියනවගේ පොය අස්ති හැම එකකටම ඒ ධාන වශයෙන්මඒටික බෙදී යාමක් වෙන එටික බෙද යාමක් නු ඒ ප්‍රධාන වශයෙන් තියෙන දේහ බර බෙදීමක් වෙන ඇති අන්නේ නිසා ප්‍රධාන වශයෙන්ම අපේ දේහ බර දැරීමට ඒ වක්‍රතා වැදගත්වය අනි පැත්තට අපි ඇවිදිනොකොට දීපාද සංචරනයේ දෙනකොට ගාත්‍රයෙන් තමයි පොලෝට විරුද්ධෝ බලයෝද එකොට මාපට ගිල්ලයෙන් පොලෝටය දුරන බලය නිසා ගාත ඉස්සරට තල් වෙලයන් අන්නේ එකත් හරි වැදගත්වෙනවා මේ වක්‍රතා තිබීමේ වැදගත් කමක් ලෙස. ඇ මේ දරුවන් නික්ෂණය කරලා ඇති සෙරපපුුවක හැම ප්‍රදේශම එක වගේ ගෙවෙන්නේ නෑ ප්‍රධානශය විිළුම් ගැටන ප්‍රදේශ තමයි ඩියම ගෙවෙන්නේ දෙදවනුව වැඩියෙන්ගේ විලා තින්නේ මා පට ගල්ල ගැටන ප්‍රදේශ. දැන් මේකපුූ ලක්‍ෂණනුව මේ දරුවට හිතා ගන්න පුළුවන්න්නේද එක හේතුව. ඇයි මේ වක්්‍රේ දෙකලවර තමයි ඔය අපි කිවේ ඒකනනි විළුඹ ගැටිල තියෙත් ඇතකට ඇවිදි කො හැමතිසේම ගාත්‍රය පැද්දිල ගිහිල්ලා පොළොහා ගැටෙන්නේ මුලින්ම ගැටෙන්න්නේ අර විළුම් කොටස. ඉට පස්සෙ තමයි අපේ ඇගිලි සහිත කොටස පොලෝට විරුද්ධව බලයෝද මෙන්න මේ හේතුව නිසා තමයි ඒ පාද අන්නේ වගේ ලක්ෂණ පෙන්නුම් කර හොඳයි එතකොට අපි එහෙම නම් ප්‍රධාන වශයෙන්ම මේ අපේ අදරගාත්‍රයේ සංචරණය සඳහතින අනුවර්තන අනුවර්තන ගැන සාකච්චකකිරීම වැදගල් මොනවද අදරගාත්‍රයේ තින ්‍රීපාද සංචන්නේ සඳහතින අනුවර්ත ඌර්වස්තිය ප්‍රධාන ශක්තිමත් දිගාස්තියක් වීම රජවස්තියක් වීම තව එකක් කියන්න ඒ තමයි අපි කැන් පුලන් ජංගාස්ථතියා ශක්තිමා රජවස්තියක් වීම ඒවගේ පාදේ වක්‍රතාතිබීම මෙන්නව තමයි ප්‍රධාන වශයන්තිය නේවාගේම කෙටි ශක්තිමක් මාපට ඇගිල්ලක් තිබීම පිරිමල් නොව නවු ඇගිල්ලක්වීම සෙසු ඇගිලිලට මාන්තරෝ ති ඇංගිලි ෙටවීමත් ංචරනයට හරි වැද දිග ඇංගිලි ුණන අපට බලය යොදාගන්න අපහසු හොඳයි ඒ අපි ප්‍රධාන වශයෙන් කතාකර එහෙමන අදර ගාත්‍රය පිළිබඳ. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ මෙන්න මේ වීඩියෝ දර්ශනය පිළිබඳු මේ අන්තර්ායෙන් ලබාගත්තු විල් මේක පෙන්නුම් කරන්නේ ගුලට ප්‍රධාන වශයෙන්ම අපේ දේහේ තියන විවිධ සන්ධවර්ග. මොකද සැකිල්ලේ තියන ප්‍රධාන කෘතියක් තමයි සඳධර්නයට අමතර චලනය. එතුර චලනය සිදු කිරීමට මේ සැකිල්ලේ මොනවගේ සන්දිි තියනවද කෙනෙක වැදගත්තය. ැ බලන්න මේක හිස්කබලේ තියන සංදිිවර්ගය මේ සන්දිී චලනය කරන්න බෑ. ස්ථානය ය සඳදි චලනය කරන්න බෑ මේවා අචේෂ්ට සන්ධී එතකොට මේ සන්ඳී සාමානයෙන් තන්තු මේ සම්බන්ධ පටකයකින් තමයි බැඳිරති හැබැයි දේහෙ දක් ලැබෙනවා දහෙ දක් ලැබෙනවා තවත් සන්දිි වර්ග මෙිහිස්කබල සන්ධන වෙලා තින ස්ථානවල අන්න වගේ චලනය කළ හැකි සදිී දක්නට ලැබෙන ඒවාගේම අපේ මේ ගාත්‍රාවල තැනින් තැන තියෙන සන්දිී මේවා හරි පුළුල් චලනයක් පෙන්නුම් කරන සදි ල් රර්යක් පෙන්නුම් කරන අපි බලමුූ මේ ධනහිස් සන්ධිය පිළිබඳු දැන් මෙන මෙතන මේ සන්දියේ අස්ති සධානය වෙලා තින මේ තියන ූරුවස්තිය මේ ජංගාස්තිය ධනහිස් කටුව එතකොට මෙන්න මේ අස්ති අතර තියෙනවා කුහරයා සදිි කූහරයක් තියෙනු ඇත්තර මේ ස්ථානය මේ වගේ සඳි වලඩි කරන්නේ සලසික සන්දිි කියර මේ වගේ ස්ථානවල සාමානයෙන් අස්ති එකනිකට සම්පෝණෙන් සන්ධානය වෙලා නැහැ. එතන කුහරයක් ති නො තරලය පිරි කූහරයා ඒවාගේම ඒවාගේම දක් ලැබෙනවා ප්‍රධාන වශයම කාට් ලේජය මෙන මේ ස්ථානයේ කාට් ලේජයක් දක් ලැබෙන මේ තියන්නේෙ කාට් ලේජස් තරිය එතොටඒ කාට් ලජය කියනි සධාන කාට් ලේජය කියලා හැහෙම කිව්වට ඒ සන්ධාන කාට් ලේජයෙන් එව එකනිෙකට සන්ධානය වෙලා නැහැ අර තරලයක් පිරිච කුහරයක් තමයි තිී එතොටඒ කුහරය හරහ තමයි අස්ති එකනෙකට සන්ධානය වෙලා ති එතකොට මෙන මේ කොටස සම්පූර්ණයම පේශිසා බන්ධනිවලින් වැසු නම තමයි අපේ සන්දිය සැක්සි ලති ඇැන්ගේ ආරාපික කියපු කුහරය පිටතර පේන්නේ. මෙන මේ කුහරයා සම්බන්ධව ප්‍රධාන වශයම අපිට ඇති වෙනවා රෝගි තත්ත්වය මේ සන්දිි වලතියන රෝගිතත්ත්යක් ඔය අපි පෙන්නපු සන්ධිය තියෙන කාට් ලජය ශයවීම නිසා ගෙවීයාම නිසා ඇති වෙනවා එකට කියනවයි රෝගයට කියනවා අස්ති පරවදාහය කියෙන ඇමනතං ඔස්ටියෝ ආතරයිටස් කියලා හඳුනු ඒ ඒ ඇැදී ඒ ප්‍රධාන වශේම සන්ධ ඉදිමිලා වේදනාවක් ඇතිව. කාටලිජයේ ගෙවී යාම නිසා සමහට එතනින් අතපයි දිගාහරන්න බැරි තත්ත්වයක් ඇතිළු එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් මේ සන්දිවල සුලබෝ දක් ලැබෙන රෝගි තත්යක් ලෙස පෙන්න දෙන්න පුළු හොඳයි අපි එතකොට ඒ අද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරේ අස්ති පිළිබඳු ැන් අපේ ඊළඟට අවධානය යොමුුවෙන්ටෝන ප්‍රධාන වශයම චලනය හා සම්බන්ධ වෙන අනිත් පටක වර්ගතයිදේශී පටකේ පිබඳු පට පිළි බඳව අපි ඊළඟට විශේෂයම සාකච්ඡා කරමුේෂී පටක පිළිබඳව බල හොදයි දැ අපේ දේහේ චලනය හා සම්බන්ධව වැදගත්වන ප්‍රධාන පේෂී වර්ග තුනක් දක් ලැබෙන මොන අදේ පේෂි වර්ග තුන ප්‍රධාන පේෂි වර්ග තුනක්තන් එකක් තමයි අපේ සැකිල් දෙට සන්ධානය වෙලා තියෙන කං කාලපේෂිංකාලපේෂී වැට සැකිලි පේෂි කලකෙන තවත් නම්තියන ංකාල පේශි කියලතමයි වැඩි වශයීම සාකච්චයක් දැ අපේ විතරන්නේ මේ අපපුෂ්ට වංශෙන් දැස්සෙක් කකුළුවෙක් වගේ ආර්ථපෝඩාවන්ගේ බහිස් සැකිල්ලට සන්ධානය වෙලා තියෙනෙක් ඒවාගේ බහිස් ඒවට ගැන් කංකාල පේෂී සැකිල්ලකට සධාන වෙලා තින නම්ඒට ගැන කංකාල පේශික් එතට කංකාල පේෂී තියෙ එක ආක්ෂණකයක් තමයි හැමතිස්සේම සැකිල්ලට සඳානය වෙලා තිබ පේෂි කණ්ඩලා කියල ජාතියකින් සැකිල්ලකට සධාන වෙලා එඒවුව තියෙනවා අපේ ආහාර මාර්ගය වගේ ප්‍රනාාලවල බිත්්තිවල තියනවා පේෂි වර්ගයක් ඒවටගෙන සිනිදු පේෂි සිනිදුේෂි ඒ තියෙන ප්‍රධාන වශයම අපේ ප්‍රනාාල කුහරවල් ආමාශය වගේ තැනක තියෙන සිනිුදු පේෂි ඒවාගේම ගර්භාශය භිත්තිය තියෙත් සිදුේෂි ඇතට සිනිදු පේශිී දක් ලබේ තුන්වැනි පේෂි වර්ගය තමයි ප්‍රධාන වශයම තියෙනවා අපේ හර්දේ මයෝකාඩියම කෙන ස්තරේ තියෙනවා විශේෂ පේෂි වර්ගයක් පේෂි වර්ගයටට කියන්නේ විපේෂි වර්ගයට කියන හත් පේෂික හැබැ මේ හත්පේෂි කියන පේෂිවර්ග නම් තියෙන්නේ පුෂ්ටවන්ශීන්ගේ ය කශේරු ක කියැන්නේ ම වර්ට පේටක් කියන කා්ඩේ හරදවල පමන් එක පුෂ්ටවන්ශින්ට හරදති වුණට හොත් පේශින හොඳයි දැන් අද අපි මෙන මේ පේෂිවල විය්හර් මේ පේෂිවර්ග තුනක්ති නක්ක වනේ මොනන්ද පේෂි වර්ග තුන එකක් තමයි ඕ කං කාලපේශය දෙවැනි එකසිංදුුපේෂී තුගෙන එක හත්පේි ොඒ පේෂි වර්ගතුන ඒවා තියෙන විශේෂ ලක්ෂණ ගැන අපි දැනගැනීම අවශ්‍ය පරන්න මේ රූපස්ාණය පෙන්නුම් කරන්නේ පේෂී පටක වර්ග තුන පිහිටල තියෙන ස්ථානයක් එක්ක එතුොට හරදේ තියන පේී හත්ේී හැවැැ මේේෂ හරදේ හැර වෙනත් ඇැංවල නෑ දමනනි ශරා ඒගේ තැංවල නෑ හරදේත් මයෝකාඩියම කෙන ස්තරය තමයි ඒවාගේම කංකාල පේෂී ංකාලපේශි තියන සැකිල්ලට සඳානය වෙලා. ඒවාගේමසිනදුේෂිසිනදුපේෂි අපේ ආහාරමාර්ගගේ ආමාශය වගේ තැන්වල දමනේ ශිරාාවගේ වය බිත්තිවල ඕනම ප්‍රනාාලේක බිත්තිවල සිින්දු පේශීති. එතුන මේ පේශිවල යමෑම් වෙනස්කම් දක් ලැබේ. මේ රූපසරහණය පෙන්නුම් කරන්නේ ඉතාමත් ශක්තිමත් අයෝමය කංකාලපේෂී සහිත පුද්ගලයගේ වකුපසරහ මේක පෙන්නුම් කරන යක් කායවර්ධන ව්‍යයාමුවගින් ංකාලපේෂී කොයි තරම් ශක්තිමත් කරලා තින. එතකොට පුද්ගලයගේ පෞෂත් එක්ක මේ කංකාල පේශීවල ශක්ති මත්භාවේ හරි වැදගත්ත. කංකාල පේශී වලින් තමයි අපේ දේහේ ප්‍රධාන සංචරණය ඇතුළු සන්ධාරණය ඇතුළු චල්න සිදුකිරීම සිදුකර හඳයි අපි ල ිචසලම කංකාලපේෂයක වවුවේ මේ තින කංකාලාලපේශය දැන්කංකාලපේෂය අපි හරස් කඩක් ගං මේ බලන මේ කංකාලපේෂී පිට තිම්ම තියෙනවා පේශය පේෂයේ පිට තිම තිය ආරණයට කියන්නේ කියන්නේ ප්‍රධාන වශයම අපිකෑන්නේ එපි මයිසියමකි සංකාල්පේී වටේ තින ආවරණයටකැන් එපි මයිසිීමකි දැ පේෂීක මේ එපි මයිසියමෙන් වට වෙලා තියෙනවා මෙන්න මේ විදියේ මෙන මේ රූප සටහනය පෙන්නුම් කරන දියට පේෂි කළඹවල් එකන් පේෂක් ඇතුනති නො පේෂි කළඹවල් සයිල මිටි මේක පේෂි කලබක්තමයි එලියට අරන්දි මේ ගැන තිකක් හොඳට අවධන යොමු කරන්න අවශ්‍යයි සංකීන ක්‍රියාවලයක් එම ත විය්හ සංවිධානයක් තමයි ංකාලපේෂයකති. පේෂී වටා යන ආවරණයටක වේ එපි මයිසියම ඒේිය මයිසීමට ඇතුල තින්තිය නො ප්‍රධාන වශයෙන්ම පේෂි කලබොල් රාශය පේෂි කලබොල් කියෑන සයිල්ල තන්තු මීටි මේ එකක් තමයි පිටතරගෙන පෙන්නුම් කරන්න ඉනඟට ඒ පේෂි කලබක්ටේ තින ආවරන පටත්ලයක් ති නනි ඒ ආරනු පටලයටට කියන්නේ පිරිමයිසියම මේ පේෂි කල බක් පෙන්නුම් කර එතවොට පේෂි කලබක් වටේ තිනව පරිමයිසීම කියළ ආවරණු පටලියා එතකට මේ දරුවට පේනවද මේ පේෂි කලඹේ තියෙන මේ තියන්නේ එක පේෂි සයිලයා සාමාන්‍ය පේෂශයිල්ලවට කගන්න පේෂි තන්තු කියලා එතොට පේෂයක්ක් ඇතුළ පේෂි කලවතින පේෂි කලබක් ඇතුළ පේෂ තන්තුතියෙන. එතරට මේ පේෂ තන්තුව වටත් තින ආවරන්න පටලයක්ත් මෙස් සුදු පාටින් පෙන්නුරනන්නේ ආවරන පටල පේෂිතන්වට ඒට ගැන්නේ එන්ඩෝමයිසියම දැම්බලන්න පේෂී වටාති ාවන්න පටලේට ගැන්න එපි මයිසයම පේෂි කලබක් පටාති ාවන්න පටලේටගැන්නේ පිරිමයිසියම ඒගේම පේෂි තන්තුුවක් වටා එකන් සයිල්ලක් වටා තින ඒට කියෑන්නේ ප්‍රධාන වශයෙන්ම පේෂි තන්තුුව ඒවටා තියන පත්ලේට කියෑන එන්ඩමයිසිම කියල. එතවොට මේ පේි තන්තුුවක නැශටි තමයි පෙන්නුම් කරයි. එතරට මේ පේෂ තන්තුුවකැන් සයිලේ ඇතුරත්තියෙනවා තවත් වියව්හ ඒවටගෑන පේෂි කැදිති කියලා ඒව තමයි ප්‍රධානශයෙන් ඇට සූටිකා සහමයි සූටිකාවල සෑදදති. එතකොට පේෂ තන්තුුවකැන් සයිල ඇතුරැත්ති නො පේෂි කැදිිති කියලා විශේෂ වහ තකොට මේ පෙන්නුම් කරන්නේ ඒ පේෂි කැදදිිත්තා. පේෂි කැදදි තක්තමයි මේ පෙන්නුම් කරනකන් පේෂයිලවට මේ නිල් පාටි පෙන්න්නන්නේ නැ්ි තරම මේ පේෂි කෙන්දිත් තක්තමයි ප්‍රධාන වශයෙන් පෙන්නුම් කර. පේශි ෙදිිත් හදිල තියෙන මොවයිද බලන මේ රූප සඩානයෙන් ඔගලන් පෙන්නුම් කරනවා ඒ හැදිල තියන ප්‍රධාන ප්‍රතිීන සූත්‍රිකා දෙවර්ගයකි. ඒ තමයි මයිසි සූත්‍රිකා සහ ඇක්ටල් සූත්‍රිකා. මේ තද රතුපාටින් පෙන්න්නන්නේ මයිසි සූත්‍රිකා දම්පාටින් වගේ පෙන්නුම් කරන්නේ මේ ඇක්ටරි සූත්‍රිකා සිහින් දිගසූත්‍රිකා වර්ගයක් මයිසි සූත්‍රිකා මහත කෙටි සූත්‍රිකා වර්ගයක් මේ රූප සටහනින් හොඳට එක නිරක්ෂණය කන්න පුන් එතකොට මේ විදියට තමයි එෙමනංේශයක කංකාලපේශයක විව්හයේ සැකසිලති කංකාල්පේශයක විව්හයේ සැසිලතියනේ ඒ විදිටයි එතකොට මේති එ එහෙමනං පේ ඇතුල තියෙන ඇක්ට සූත්‍රික සා මයි සූතිි එක ඒකකට කියන්නේ සාකොමීරයක් කිය මෙ නිල් පාට මේ එක පෙනන්නේ ඇක්ටන් සූතිකා මේ රතු පාටෙන් පෙන්නන්නේ මයි සූත්‍රික ඒවා එකින එක අතර සාල්ර්පනය වීමෙන් තමයි පේසි සංකෝජනය සිදුවෙන් ඉඟට ඉළඟට අපි බැලුවොත්තහම ප්‍රධාන වශයෙන්මේ කංකාල පේෂේ තන්තුුවක් ගැන අපි බලමු දැි අයිසලා රූප සරාණය පෙන්ුවේ සම්පූන කංකාල පේෂයයක් පිළිබඳ බලමු කංකාල පේශි තන්තුුවක් පිළිබඳු තන්තුුව කොටසක් තමයි මේ රූපසරාණය පෙන්නුම් කරන්න මේකින් පෙන්නනි කංකාලපේශි තන්තුවක කොටස. එදට මේක තියෙනවා පිටතින්ම වෙන මේ විදියට සාකුලෙමවම පලාස්මමා පත්ලේට තමයි සාකුලෙමක් කියන්නේ ඒවාගේ මේක නශ්ටි දක් ලැබෙනවා නැශි කීපයක් තින මේ ස්ථානයක් නශචි තීරුම් ඒවාගේම මේක ඇතුළේ සාමාන සයිල පලාස්මිට කියන්නේ සාකු ප්ලාස්මාවකර ඕක තමයි වෙනත් ඉන්්‍රකාවර්ගති ධානය ඉදරිකා පහිටල යන සහක ප්ලාස්මේ හැබැයි පේෂි තන්තුුවගේහම සයිලයක් ඇතුල තිෙන වැදගත්ම විහ තමයි මේලියට එකක් පෙන්නුම්රලාතියන පේෂික් කැදිති කියන. පේශික් කහන්දිති. මේ තමමා ඇක් සූත්‍රිකාාව මයි සූත්‍රිකාවලින් සකස්සලති. අනිත්ක තමයි මේ කංකාල පේෂික දක්ලබෙන තවත් ශේෂ ලක්ෂණයක් තමයි මේකංකාල ප්‍රධාන වශයෙන්ම පේෂි තන්තුුවක් ගත්තති. ඒක දක් ලැබෙනවා තද පැහැ තිහ. ආලෝක මත් පටිැ අඳුරු පටිසා ආලෝකමත් පටි මාරුවෙන් මාරුවට පිහිටු. මේවට කැනෙ විලේක කියලා. එනිසාමංකාලපේශයට තව නමක් තමයි විලිකිත පේශී කියන නම. විලිකිත පේශය. දැම් බලන්න මේකේ මේ රප සධානය පෙන්නුම් කරනවා මේ සුදු පාටින් පෙන්නුම් කරන්නේ ප්‍රධාන වශයම අර ආලෝකුමත් පටි ආලෝකය ගහොඳින් ගමන් කරන ප්‍රදේශ. ඒගේ තද රතුපාටින් පෙන්නු කරන්නේ ආලෝකය ගමන් කරන්න ඇති අඳුරු පටිය. ඇත්තර මේකට හේතු අපිට පහදල දෙන්න පුළුව. ඒට හේතුව තමයි පේෂි කැදිති වල ඇක්ටල් සූටිකාසා මයිසන් සූටිකා සැකසි තියන ආකාරය එත මේ පෙන්නුම් කරන අර පේෂි සයිලයක් ඇතුළ තිනු පේෂි කැදිිත්තාක් ඒකෙ තියන කොටස් තමයි පෙන්නුම්රන්න පේෂි කෙන්දිිත්තා මේ සයිලේක සයිල පලාස්මය ඇතුළ තින පේෂි කෙන්දිත්තා මේගේ පේෂි කැදිිති රාශයාේෂ සයිලයක් තුළ තීරු. එතුර ඒක තියෙනවා මෙම මේ විදියට ඉසට රේකා කියලා හරස් පටි විශේෂයක් මතතා හරස් වේකා විශේෂයක් තිී ටිග නිස රකා ත ඒවාගේ යාාබද ඉසටේකා දෙකක් අතර මේ වගේ ප්‍රදේශකටයැන සාකුමියරේ කියල ඇතර සාකුමියේරේ තමයි පේශක කංකාල පේශයමතහත් පේශ වගේ වය කෘත්‍යාත්මක ඒක කෘත්‍යාත්මක ඒකකි. එතකොට මේ අපි කියපුර ආලොමට පටි තමයි යි පටිකල පෙන්ුම් කළේ හොඳට ආලක විනිුව එක හේතු තමයි හරි තිය එක් ටික ඒවාගේම අඳුරු පාටිට පේන්නේ මයිසි සූ්‍රිකා සහිත ප්‍රදේශය ැක්ටින් සූතික සිහින් සූත්‍රිකා ක කියල කිවන යි ආලෝකෙ හොඳට විනි විදිියනු මයි සූටිකා මහත සූට්‍රිකා නිසා ආලෝකය විනිවිදිනො අඩු ඉළඟට අපි බලමු මේ පේෂී තන්තුුවක ඔඇක්ටෙන් සූට්‍රිකාසාම් මයි සූටික තියෙන කාර මේ අන්තර්ජාලයෙන් ලබාගත්තු විඩියෝ දර්ශනයකින් මගේ මේ තියන්නේ පේෂය අපි ඒ පේශයක කොටසක් හරස් කඩක් අරගෙන බල මේ කංකාල පේෂයට ස්නාජ සපයන්නේ මධ්‍ය ස්නායු පද්ධති එතොට මේ තියෙන්නේ ඒ තියනේෂී ේෂක් ඇතුළ තියෙන පේෂි කලඹුවල් එතරඒ පේෂි කළඹෝල තමයි මේ හරස් කඩක පෙන්නුම් කරන්න ඉළඟට මේ පේෂි කළභක් ඇතුලති නක්වා පේෂි තන්තුේෂි තන්තු ඒේෂි තන්තු ඇතර නක්කුවා ප්‍රධාන වශයෙන් පේෂි කදිීති මේ පෙන්නුම් කරන්නේ මෝෆිේමතම් පේෂි කැදදිති න මෙ තයි ක් ූටික සම් මයි සිවල ැසිලති එතොටඒ පේෂි කෙන්දිතිවලට අමතරව ඔය අන්තප ්ලාසමී ජාලිකා වගේවත් මේ අතර පිහිටලති ඒවාගේ මේවයි තමමායි කැල්සිේ මයිනහෙම ගබඩා කරලාති පේසංකෝචන වැදගත්වන අයින වශ විශේෂයක්තමයි කැල්සියම් මයින එතකොට ඒවා ඒ විජයට ගබඩා වෙලාති එතකොට පේෂි සයිලය ඇතුළට ආේක ගෙනයන්න සාකල මවින්ඳදලා එකැන් ප්‍රලස්ම පටලෙදලට නාලිකා කියලා සිහිල් නාලිකා විශේෂිකුත් තියෙන ශුද් නාලික ඒවයි සයිල ඇතුළේ ආවේග ගෙනෑයමකුත් සිදුකර එතකොට මේ පේෂ සයිලය තුළ ඒක්ටල් සූට්‍රිකා සම් මයිල් සූට්‍රිකා සූතිිකා වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම ඒවායේ මේ වගේ යාබදීසට්‍රේකා දෙකක් අර ප්‍රදේශයට තමයි සාකුමියරේ මතන් කෘත්්‍යාත්මක එක කියලා හඳුන්න එතකොට මේ පෙන්නුම් කරන්නේ ඒවා සැකසි තියෙන ආකාර හොඳයි එතකොට අපි ඊළඟට යොමු එමු ඊළඟ පේෂී වර්ගය ඒ තමයි සිනිදු පේශී කියන වර්ගය සිනිදුේෂ ප්‍රධාන වශයෙන්ම අපේ දේ තියෙන තාවත් පේෂී වර්ග ත්තමයි කංකාලපේෂි තරම්ම ඒවයි වව්හයසාහක්‍රියාකාර්ටය තරම්ම සංකන්න බවක් පෙන්නුම් කරන්නේ. එකට කංකාලපේශයක තියෙනවට වඩා සයිලවල හැඩිය පවා වෙනස්. මේ බලන්න මේ රූපස්ාණයෙන් පෙන්නුම් කරන්නේ සිනුදු පේශයක ව්හය සිනුදු පේශක් තමයි මේ රූප ස්ාණය පෙන්නන්නේ. බලන්න මේක තිගෙන පේෂිත් තන්තුූ ඇනිසයිල මේ විදියට තරකු රූපී බවක් තවයි පෙන්නුම් කර තරු රූපී බවක් පෙන්න්නන්නේ නටියයක්ක්තින සයිල ලාස් පැත්තිීම අරගේ විලේක දක් ලැබෙන්නේ මේක තනි නශ්ටියයක් ති එතකොට ඒක විශේෂ ලක්ෂය නිසා මේට නිව විලිත පේශි කියල කියන්න පුරු හැබැයි එක්න් සුටි මයි සුටිකම සාකප්ලාස්ම තුළල තියෙනනවා ඒනිසා ඒ විදිට සැකසිලති මෙ සිනිුදු පේෂයක් ගත්ත බාහිර දර්ශනයක් එතකොට මේ විදියට මේවා දෙකලව සීන් වෙච්ච තරකු රූපි හැඩයක් තමයි සිදුපේෂි නතුලති දුපේශීයට ස්නායි සපයන්නේ ස්වන් සාධක ස්නායිපද්ධතිය මගේ. ඒගේෙන් සිදුපේශය සංකෝචන හැකාව සංකාල්පේශය තරම් ප්‍රබල නෑ. සාමානය සිදුපේශී තස්සෙමින් වැඩි වේලාවක් ගත කරන සංකෝචන තම පෙන්නුම් කරන. ඇම මේ පේශීික තියනෝ ඩාපත්වීම කියල ක්‍රියාවලියත් එක ඇන පේශී සයිලය දිගටම ක්‍රියා කරන කොට නිර්වවායි සොසනය කියලෙක් සිද්ධ වෙලා ඒේෂී සයිල තු ක් ි ක ක්ැවීම නිර්වායි තත්යක් ඇතුල ේීය සංකෝචන අතර වෙන. එකොට මෙන්න මේ තත්වේ නිසා පේි විාපත්වයකැ ක්‍රිය විරහි තත්වයට පත්ව වු හැ සිනිු පේච සිමට විඩා පත්වයන්නේනෑ අපේ ඊළංග අවධන ොමු එන්නේ ප්‍රධාන වශයෙන්ම ඉළංඟ අවධන යොමුවෙන්නේ හත්පේශය පිළිබඳු හරදේ තියන ඊළඟ පේෂි වර්ගතම හර්ත්පේෂ එතො මේ පේෂ වර්ගෙත් විශේෂ ලක්ෂණ කීපයක් තියෙනු බලාන්න මේ රූප සරහන් දිය මේ හත්පේෂි සයිල කීපයක් පෙන්නුම් කළති මේවා ප්‍රධාන වශයෙන් ශාකන වෙලා තියනු ලිින්ද්‍රාකාර කෙටියිල්ල තමයිති මේ හපාඩින් පෙන්නුම් කරන්නේ පේෂි තන්තුුවක්ැන සයිල එක ශාකාතය මේක බොහො විට නිෂ්ටියයි තියෙන්නේ මේක තියනව විශේෂ ලක්ෂණයක් ප්‍රධානු ලක්ෂණයක් තියෙනවා මෙන්න මේ පේෂී සයිල එකිනකට සන්ධානය වෙලා තිය ස්ථානයික් ශාකා එකනිකට සන්ධාන වෙලා තින ස්ථාන තිනව අන්තරාස්ථාපිද මඩලකි. එනිසා අර අනි පේෂි දෙවර්ගයට වඩ මේේෂී තියන විශේෂ ලක්ෂණ තමයි සයිල එකනි සන්තතිකව එකනකට සම්බන්ධ වෙලා පිහිට තිම. අන්තරාස්ථාිත මඩලක යන හොත් පේෂි තතු දෙකක් අතර තියන සදිි විශේෂය හොඳයි මම මේ සම්බන්ධයෙන් විශේෂෙන් ප්‍රශ්නයක් අහන්නම් මේ දරුවන්ගෙන් මේ අන්තරාස්ථාපික මඩලින් අන්තරාස්ථාපිත මඩලල් මොනවගේ කෘත්තිද ද ඉටුවනි පේෂ සයිලාතර ේක සම්ප්‍රශෂය හා ්‍රව්‍ය පරිවානය කාර්යක්ක්ෂණ ැරීම ඔවු පේෂි සයිල්ලාතරයේක සම්ප්‍රේෂ බ ්‍රව්්‍යය පරිවාන කාරයක්ක්ෂ කිරීම මයි තරාස්ථාිත මඩ වලින් සිදු කරයි හොඳයි අි බලම් පේෂී සංකෝචන යාන්ත්‍රණය පිළිබඳු මේකට කියනව ලිස්සන සූත්‍රිකා වාදය කිය ලිස්සන සූත්‍රිකා වාදය කෝනොද දේශය සංකෝචනය නකට වෙන්න හරි වැදගත් මේ පේෂය සංකෝචනයකට වෙන්න ඇක්ටල් සූත්‍රිකා මයිසින් සූත්‍රිකා අතරට ලිස්සලයන එකක් තමයි වෙන් ඔය මයිසින් සූත්‍රිකා වලතිය නව මයසින් හිස් කියලා ජාතිය බලන්න මේ වීඩියෝ දර්ශනය නිල් පාටිින් පෙන්නු කරන්නේ මයිසින් සූත්‍රිකා ඒ මේ නිල් පාටිින් පෙන්නුම් කරන බාහුව වගේ කොටස් ත මයසින් හිස ඒගේ දුර පාටින් පෙන්නුම් කරන්නේ පබලු මාල දෙකක් වගේ ඇක්ට ටිකා මේ ක්ට සූටිකාව තියෙනවා විශේෂ ස්ාන මෙන ස්ථාන ඒ ස්ථානවලට තමයිඒ මයිසින් හිස සම්බන්ධව ඒ සම්බන්ධ වන ස්ථාන ඒඇක්න් සූටිකා තව දිගටම පෙන්නුම් කරන. ඉල්ඟට බලන්න මේ මයසින් හිස සම්බන්ධවීම සඳහා මේ මයිසින් හිස සම්බන්ධවීම සඳහා අවශ්‍ය වෙනවා. ප්‍රධාන වශයම ATP අනුව. TP අනුවක් ඇවිලා මෙතැන සම්බන්ධයෙනු. එතකොට ඒ මයිසින් හිස A අනුව නිසා ර සම්බධච්ච තන ගලවිලා ගිහිල්ල බලන්න නැවත ඇවිල්ලා. ඒ මයිසින් හිස ඇක්ටල් සූත්‍රිකාවේ ඒ අර පිකපු බන්ධන ස්ථානයට සම්බන්ධනස් ඒකම ඒක ඉදිරියට තල්ු වෙලා. එතොට මයිසින් සූත්‍රිකාව දැන්ඇක්න් සූත්‍රිකාාව අර මයිසින් හිස නැමීම නිසා. එතන්දී ඇතට එ තයි මයිසින් අතනඇක්ින් සට්කාව මැද ප්‍රදේශ සාකුමියරයේ මැ ප්‍රදේශයට තල් වෙලා ගිය. ලිස්සල ගිය. දැන් මෙතන්දී බන්ධනයක් හදරයි තියෙන් මේක සාමානය කියෙන ක්ටමයිසින් බන්ධය කියලා මෙතන ඒ අනුවක් ෑවෙලා තමයි බදන්නය හැදුනේ බන්ධන හැදිච ගන්තම ඇක්ට ස ටකව ලස්ස ග. ඊලඟට බලන්න ඒ බන්ධනෙ කඩන්නත් ප්‍රධාන වශයම ADP අනුවක් අවශ්‍යයි. එතකොට තමයි එක නැවත ගැලවිලා ගිහිලා වෙන තැනක සම්බන්ධවය ද මෙතැද පේෂි සංකෝචනයට මේ කැල්සිය මයින අවශ්‍යයි මේ තයන් රතු පාඩින් පෙන්නුම් කරන කැල්සියම් මයිනඒ කැල්සිය මයිනවලින් කරන්නේ සාමානම ඇක්ටින් සූත්‍රිකා වලතිනර මයිස හිස සම්බන්ධලා තින බන්ධන සාධනස්ථාන වැහිලායි තියෙන වෙනත් පෝටීන වර්ගයකි එදොට මේ කැල්සිය මයින ඇවිල්ලා ඒ ස්ථානය වසා දැමීමක් තමයි ප්‍රධාන වශීම සිදු කරයි ඉවත්ඒ කැන ස්ථානය ඉවත් කිරීමක් තයි ප්‍රධාන වශයෙන් සිදු කර එතකොට මෙයාකාරයට ඒ කැල්සිය මයින මගින් මයිසින් හිස සම්බන්ධෙන තැන නිරාවරණය කරාම තමයි ඒ බන්ධනය සෑදීම සිදුවයි. එතොට අපේ හත් පේශයේදී අර සාකුමියර කියනේවා සංකෝචනය වෙන මේේති ඇක්ටි සූතික මේ මයිසින් හිස්සයිද මයින් ඒ ඇක්ටි සූතිික මයිසින්වල සාක්කමියන මැදට ගමන් කිරීමක් සිදිය. නැවත එතර බන්ධන සෑදීමටත් ADPවෑ වෙන මෙති මයිසින් හිස් මෙද එන්නේ ඇක්ටන් සූට්‍රිකාර සම්බන්ධවෙලා එක තල්ලු කිරි.ඒ සම්බන්ධ වීමටත් වෙන්වීමටත් ශක්තිය වෑවි. හො අපි බලමු පේෂී අතර සංසධනයක් පිබඳ දෑපි ගෙන ගත්තු කොටස් අතර ප්‍රධාන වශයෙන් පේෂී අතර සංසන්ධනයක් බලමු. කංකාල පේෂයයි සිනිදු පේෂයයි, හරත් පේෂයයි සංසන්ධනාත්මකෝ බල. බලන්න පළමන ලක්ෂණය තමයි කංකාල පේෂයේ තියෙන සයිල ශාකනය වෙලා නෑ දිගෙති. ර නමු සිරිදුපේශය තියෙන තර්කු රූපී සයිල් කුඩා තර්කු රූපී සිිලින් ්‍රාකාර නමින් හත් පේශය තියන්නේ සිලිින් ්‍රාකාර වුණට ශාකනය වූ සයිල ඒ එක වෙනසා. ඉලාට එක සයිලක නැෂ්ටි ගණන කංකාල පේශයිලක නැෂටි ගොඩ තියෙන බහු නස්්ටිකයි ඒවාගේ සිරදුපේශයක නැස්්ටිකයි හරත්පේශයත් ඒකන සාමානයක නැෂ්ටිේ නැශ්ය පිහිටල තිනස්ථානයේ සාමානෙන් කංකාලපේෂී පර්ය අන්තව තියන්නේෙ සිදුපේශයේ තියෙන්නේ ප්‍රධානශය මැදත්පේෂි සයිලත් මැද තමයි පිහිත්ලති. ඉනඟට විලේක අරහ තද පැහැතිසා ලා පැහැති පටි තියෙන්නේ කංකාල පේෂී පමණයි අනිත් ඒවැයි පිහිටන්න. ඉලන්්න්තරාස්ථාපිත මඩල අ අන්තරාස්ථාපිත මඩල්ල තියෙන්නේ හොත්පේශී පමයි, අනිත් ඒවැයි දක්ල වෙන්න. ඒවාගේ පේෂී සයිල කලඹ ලෙස මිටි ලෙස තමයි කංකාලපේෂී සැකසිල තියෙන්නේ අනි පේශිීවර්ග දෙකේ තියෙන්නේ සින පේීතියන ස්තර වශයෙන් ඒවගේ හත් පේශී තියන ජාලයක් ලෙස අන්තරස්ථාපිත මදලවලින් ඒ ශාකා සම්බඳධල ජාලයක් වශයෙන් තමයිති. ඉරට මදධ්‍ය ස්නායිපදධතිය ස්නායි සපයන්නේ කංකාල පේශයට අනිත් පේෂීවර්ග දෙකටම සපයන්නේ ස්වංන් හධක ස්නායිපදධතිය. එත මේ හ පේශීතියන විශේෂ ලක්ෂණයක් එයාටම ආවේක නිපදවන්න පුවා ඒකට කැන පේෂි ජඥයි කියර අනි තෙව ස්නායි ජන්‍යය ඒවට ස්නායිපද්ධතිය ආවේක ව ඒගේ ප්‍රබල වේගවත් සංකෝචන ඇතිකිරීම තමයි ංකාලපේශී කරන්නේ. ඉතාමත්ෙමින් ප්‍රබල නොමන සංකෝචන නඇතිකරන්නේ සිදුපේශී හත්පේශය රිද්ඥානුකූලට සංකෝචන ඇතිකරනවා තර්මක් ප්‍රබල. ඒවාගේ කංකාලපේෂී ඉක්මට විඩාපත්වයෙනවා සිදදුපේශය විාපත්යෙන් සෙමල් හරපේෂ විඩාපත්ව පත්වවෙන්න මකද ඒ රිද්මානුකුල සංකෝචනීම නිසා. ඒවාගේ කංකාලපේ ක්‍රාකාට ච්ානුක කැ සිතින් පාලනි කරන්නපුුව ඒවා සිතින් පාලනි කරන එක අනිච්චානුකර හොඳයි අපි එහෙම නම් අද ප්‍රධාන වශයෙන්ම මේ පාඩමේදී සාකච්ඡා කර ජීවින්ගේ සධාරණය සහ චලනය පිළිබඳුන් එතකොට චලනය කියන එක දැන් අපි අවසාන් සාකච්චා කරම පේෂිවර්ගතුනේ අපිකො චලනය සඳහා ඒවා වැදගත්වෙන වගේ ඇත්තරම ජීවියකුට විශේෂම සතකුට ලය මොවගේ කෘත්තිද වැදගත්තේ මොනවගේ දේවල්වට ශලනය වැදගත්තෙන් ඔ එකක් තමයි ප්‍රධානකත්තම සතකුට ආහර සොයාෑමට චලනය වැදගත් ආහර සොයාෑමට චලනය වැදගත්තය අහර තමල්ලඟට එන්න ආහර සොයාගෙන යන්ටු එවැනික තමයි අනතුරුවලින් ේ බේරීම ස මොකක් කරි අනතුරක් ඇතිනාම තමන් උපද්‍රවයක් ඇතුුණම් බේරීම සඳහා ශලනය වැදගත්තය ඒ ඒත් එක් සටන් කරන්න හෝ දිවීම සඳහ ව ඒකට අවශ්‍ය වෙනවා යනතනය බේරීම සඳහා කොමාරි අවශ්‍ය වෙනවා චලනය.ගුම් වෙනුව මේ වැදගත්වෙනවා ප්‍රධාන වශයෙන්ම ප්‍රජනනය සඳහා ප්‍රජනක සහකාරයෙකු සහකාරයෙක් සෙවීම සඳහා මේ චලනය කෙනෙ එක වැදගත්ත එතකොට ත ඊට අමතරව අපි ගන්න පුළුවන් විශේෂණ සතුන්ගේ ්‍යාප්තිය සඳහා එක පරිසරයක සිට තවත් පරිසරේකට සතුන් පැතිරීම සඳහා මේ චලනයේ වැදගත්වෙනවා. ඇ ාකවයට සාපේක්ෂව සතුන්ට මේ චලනය වැදගත්වර නිසා තමයි මේ විදියට සන්ධාරණය ස චලනය සඳහා පද්ධති සැකසිලතිය.ේෂිපද්ධ ඒවාගේ කංකාල් පද්ධතිය සැකසිලති. එතොර පේෂී සංකෝචනයේදී විශේෂයෙන් දක්ලමෙන පේීක තියන විශේෂ ගතිගුණ කහිපයක්ත්ති නවා එකක් තව පේශයට සංකෝචනය කැටවීමේ හැකියාවවති. ඒවාගේම ඒවා ඇදීම හැකියවතය. මේවාගේ ලක්ෂණ පේශිවල දක් ලැබෙන හොඳයි දැන් අධාපි මේ සාකච්ච කරපු පාඩම ප්‍රධාන වශයම ප්‍රශ්ටපත්‍රයේදී විධආකාරයට දැන් සැකිල්ල කොටසක් දීලා එක ප්‍රශ්න හඬ පුුවන් නම් කරන්න වගේ. ඒගේ පේෂී අතරතියන වියවහාාත්මක සකෘති්‍යාත්මෝ වෙනස්කම්ම අහඬපුළු ත අනාගතයේදී උසස් පෙළ විභාගට පිනිිසසි දරුවන්ට මේ අධාපි කරපු පාඩමයි ශාල පිටුව හලක්ේ එතකොට මේ පාඩ මේ කර කරස් නවත නවත අධ්‍යන රීමට පානම් කිරීමෙන් එ විභාගට ඔගලට ශක්තුමත්ව මුහුණ දෙට පුළු. හොඳයි අද අප එහෙමනං ජාතික රූපවාහිනයෙන් පවත්වන ජීවිද්‍යා පැටසටහන අවසන්කර. අයි බුවන්